දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. අයිබෝවන් සුපුරුදු ලෙන්ගතු කමෙන් ඔගොල්ලොත් එක්ක එකතු වෙනවා සුපුරුදු වැඩසටහන. අද ඇත්තටම මේ උදේ වරුවේ දැන් ඔගොල්ලෝ මේක දකින්නේ හවස් වෙද්දී වැඩසටහනක් කරන්න නෙමෙයි හිටියේ අද පත්‍රයේ දවස. හැබැයි ඉතින් අපිට මාතෘකා මවලා දෙනවනේ උත්තරීතර පාර්ලිමේන්තුව. මට ඒක කියනකොට මතක් වෙන එකපාරක් අජිත් රෝණමැතිතුමා කියනවා පොලිසිය බල්ලට ගිහිල්ලා නැහැ බල්ලු පොලිසියට ඇවිල්ලා කියලා. එතකොට උත්තරීතර පාර්ලිමේන්තුවටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. පාර්ලිමේන්තුව උත්තරීතරයි. හැබැයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නේ බල්ලොයි බැල්ලියොයි. ඒක කියන්න පුළුවන්කම තියෙනවනේ. ඒ කියන්නේ 2,20,00,000 ජනතාව නියෝජනය කරන 225 ඒ මන්ත්‍රීවරුන්ගෙන් 11%ක් හැසිරෙන්නේ තනිකර බල්ලෝ බැල්ලියෝ ගානට තමයි. එහෙමනම් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා ඇයි අපි බල්ලෝ බැල්ලියෝ පාර්ලිමේන්තුවට යව්වේ උත්තරීතර කියන තැනට කියලා. හැබැයි ඊයේ වෙච්ච සිදුවීමත් එක්ක ඩයනා කුමරියගේ සිදුවීමත් එක්ක අපිට කියන්න තියෙන්නේ ඔය ඩයනා කියන ගැහැණිය අපි පාර්ලිමේන්තුවට යවලා නැහැ මහජන ඡන්දෙන් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒකේ වගකීම බාර ගන්නත් ඕනේ ඉතින් විපක්ෂ නායකයා ප්‍රමුඛ සජ්ජ බේ. ඒක කියන්න ඕනේ ඉතින් සජ්ජ බේ තමයි ඇරියේ. උතර නැවතත් මතක් කරනවා ඩයනා කුමරියට ඩයනා මන්ත්‍රීවරියට සාභියෙන් කිව්වා මට මගේ මතකේ නිවැරදි නම් CID අපරාධ විමර්ශන අංශයට කිව්වා ඇයව අත්අඩංගුවට ගන්න ප්‍රතිපාදන තියෙනවා අර බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සම්බන්ධයෙන් කියලා. ඉතින් නමුත් අර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එතකොට හිතනවා අපරාධ පරිශන දෙපාර්තමේන්තුව කියලා. මං කලින් වැඩසටහනකත් කිව්වා රටේ පුරවැසියෙකුට එහෙම නියෝගයක් ආවනම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දඩස් ගාලා ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් දැන් මට වැඩසටහනේ ආරම්භයේම මෙන්න මේ ටිකත් කියන්න ඕන. අපිට සැරින් සැරේට බුල්ට දෙනවා හක්කි තියාගෙන හප හප ඉන්න සතියකින් සතියට එක එක මාතෘකා අපිට ලබා දෙනවා ටොපික් ලබා දෙනවා. අපි ඒක හක්කි තියාගෙන හප හප විතර සතියක් විතර ඉන්නවා. එතකොට තව එකක් දෙනවා ආයි හප හප ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ කාටවත් අමතකයි ඊයේ දවසේ විදුලි බිල වැඩි වුණා නේද? විදුලි බිල වැඩිවීම ඒක යට ගියා ඩයන උඩාවා. එතකොට ඔක දැනෙන්නේ ලබන මාසේ තමුන්ගේ අතට අපේ අතට බිල එනකොට තමයි අම්මට හුඩු කියන්න මතක් වෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත. විදුලි බිල විතරක් නෙමෙයි විදුලි බිල මට මගේ අද මම පත්‍රයේ කියෝ දැසරම මේ පහුගිය මාස කීපෙට 100%ට 157%කින් වැඩි වෙලා තියෙනවා. 100%ට 157%කින්. එතකොට සේවකයෝ මං හිතනවා 20,000 ගානක්ද කොච්චරද ගානක් ඉන්නවා කියලා කිසිම රාජකාරියක් පැවරිලා නැහැ. එතකොට ඒවා ඒ මිනිසුන්ට ගෙවන පඩි ඒ පඩි නඩි පියවා ගැනීමට තමයි අපේ මිනිසුන් මත බදු මුදල් හැටි බදු මුදල් නෙමෙයි මේ ලයිට් බිල වැඩි කිරීම කරන්නේ. බලනකො හැමදාම ඒගොල්ලෝ කියාගන්නේ අපිට විදුලි බල මණ්ඩලයට වෙන පාඩුව පියවා ගැනීම සඳහා 120%ක් විතර පාඩුව වෙනවා 130%ක් විතර පාඩුවක් තියෙනවා. ඒක පියවා ගැනීම සඳහා තමයි මේ විදුලි බිල වැඩි කරන්න කියලා. එතකොට දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ පසුගිය මාස කිහිපේ තුල හැම විදුලි බිලක් වැඩි වෙන මොහොතකදීම කියන්නේ ඒකනේ. එතකොට ඒ පියවා ගත්තා නම් මොන අම්මගේ රෙද්දට දෙයක් ඕ ආයේ එම කතාව එම මාතෘකාවම කියලා වැඩි කරන්නේ. එතකොට ඒ දවස දැන් මාස 3කට කලින් වැඩි 3කටත් ඉස්සෙල්ලා නේ මෙහා වැඩි කරානේ. ඉතින් වැඩි කරකොටත් කිව්වේ ඔන්න මේ වැය පියවා ගැනීම සඳහා. ඉතින් පියවා ගත්තට පස්සේ යකෝ ආයෙම ඒකම කියන්නේ මොකටද? එතකොට ඕගොල්ලන්ට තේරෙනවා එකම දේ තමයි මුම්මේ කරන්නේ ආසියාවෙන් වැඩිම විදුලි බිල ගෙවන්නේ අපේ මේ ශ්‍රී ලාංකිකයන්ට තමයි ඒ බර දාලා තියෙන්නේ. ඉතින් ආශ්චර්යවත් රට වොන්ඩරින් ශ්‍රී ලංකා අම්මගේ රෙද්ද වල් පරයෝ ටික පාලනය කරනවා. පරයෝ ටික පාලනය කරනකොට අපි ඔහේ පරයෝ වගේ බලන් ඉන්නවා. හැමදාම කියනවා වගේ අපි පරයෝ වගේ බලන් ඉමු ඈ. මුන්ට ඕරෝන් ඉදින් නටන්න දීලා අපි ඔහේ බලන් ඉමු. එතකොට දැන් ඔය අතර රනිල් වික්‍රමසිංහ චීනෙට යනවා. චීනෙත් එක්ක ඔන්න අලුත්ම ගේම් එකක් ගහගෙන යනවා. පාසල් පද්ධතියට IT ලබා දීම සඳහා ඒ හරහා මම අද පත්‍රයේ දැක්කේ මේකේ තියෙනවා මේ ජනාධිපතිවරණය සඳහා ඒ හරහා ඒ කැම්පේන් එක උස්සා ගැනීමට තමයි ඒකත් කරන්න කියලා පත්‍රයේ තිබ්බා. මම ඒක අද හවස ඔයගලට දකින්න හම්බේ පත්‍ර පිටුව මේ හෙට පත්‍රයේ අද සුදාගෙන වැඩසටහනේ සවිස්තරව මම ඒකනත් කතා කරන්න. ජාතික ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණ පවත්වනු ලබන රයිස් 2023 මියුසික් ෆෙස්ටා රුකාන්ත කසු රයිනි ප්‍රදීෂ් තෙචා සෙන්ටිග්‍රේඩ් සමග යුනිටි සංගීත ඔක්තෝබර් 27 සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සවස 6:30ට සම්බන්ධ
ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශය. දැන් අපි ඩයනාගේ ඒ හැසිරීම බලමු. ඩයනා අද මේ ඊයේ වෙච්ච දෙයක් නෙමෙයිනේ. දැන් ඇය කියන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා ඇය ඒ වෙනුවෙන් කතා කරනවා කියලා. ඔව් කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා නම් කාන්තාව හැටියට පෙනී සිටිය යුතුයි. හැබැයි ඒකට වට්ටියම්ම විදිහට හැසිරලා හරියන්නේ නැහනේ. ඒකට මරදානේ හැටියට හැසිරලා හරියන්නේ නැහනේ. මේක මේ වැඩසටහනේ මට පටන් ගම්ම කියන්න ඕන කරලා තිබ්බා. කරුණා කරලා දරුවොත් එක්ක නම් මේක බලන්න එපා. මේ මේක තියෙන කුරු හරපනේ. ඒ කියන්නේ ඩයනා කියන්නේ හැම වෙලාවෙම වේශපට්ටම කියනවා කියලානේ. ඉතින් අර ඇයි ඒ කියද්දි? ඇයි ඒ කියන්නේ කියන එකත් ඩයනාම කල්පනා කරලා හොඳ බැලුවා නම් හොඳයි. අපි ඩයනාට ඒ වචනේ කියන්නේ නැහැ. නමුත් ඇයි ඒ කියන්නේ කියලා කල්පනා කරලා බැලුවා නම් හොඳයි. උත්තරීතර පාර්ලිමේන්තු සැසිවාරයේ පවත්වන වෙලාවේ ගැලරිය ඉන්නවා දරුවෝ. එතකොට ඒ දරුවන්ට දෙන 220 ආදර්ශම කම තමයි ඔය ගැහණුන්ගෙන් ගැහණු ගතිය සහ අර ගැහණු විදියට හැසිරෙන පිරිමින්. පිරිමිටත් කියන්නේ මන්ත්‍රීවරු කියා ගන්නා මහලුකුඩු සුදු ඇඳගෙන හිටියට උනුත් පරුස වචන පාවිච්චි කරනවා. ඇත්තටම ඒවා පාවිච්චි කරනකොට කල්පනා කරන්න ඕන අපි මේ ගැහණියකට පරිභව කරන්න කියලාත් කියන්න ඕන. හැබැයි ගැහණියක් දැනගන්න ඕන, ඩයනක් දැනගන්න ඕන තමන්ට ඒ වචන අහන්න නැති වෙන්න ඉන්න. ඒ කියන්නේ තමන් ඒ වේශි කියන එක අහගන්න කටයුතු කරන්නේ තමන්ගේ ඔය හැකරන කටින්දම තමයි. දෙයිය හැසිරුනේ තනිකර වට්ටියම්ම නෙමෙයිනේ. ඒක ඇත්තටම අර වචනේ කිව්වට කමන්නේ නිකන් මේ පාර්ලිමේන්තුවට ගිය හැටියට තමයි මේ හැසිරුනේ. ඉතින් අපි ඒක දාලා ඉමුකෝ. දැන් මම ඔයගලට තේරෙනවනේ. මොකද්ද පොන්න කතාව? නෑ හරි, ඔයා කියන්නේ. හරි හරි. ඔව් මොනවද කියන්නේ? හරි හරි. මොකද්ද කිව්වේ? පොන්න කතා කියන්න බෑ. මොකද්ද පොන්න කතා? මොකද්ද කවුද කිව්වේ? කවුද වේස ගෑනු වගේ හැසිරෙන්න එපා කියලා කිව්වේ? වාට කවුද කිව්වේ වේස ගෑනු? කවුද වේස ගෑනු කිව්වේ? කවුද? බල් පාර්ලිමේන්තු අපි පාර්ලිමේන්තු කතා කරලා අපි පාර්ලිමේන්තු එකද නෝ? ඔයා පාර්ලිමේන්තු කතා කරන්නේ එකට? පාර්ලිමේන්තු කතා කරන්නේ එකට? උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කතා කරන්නේ කියලා. හැබැයි ඉතින් ඒ විදිහට හැසිරෙන්න ඕනනේ. ඒ හැසිරුණා නම් ඔය වචන අහගන්න වෙන්නේ නැහනේ ඔය සුද්ධවන්තිට. පාර්ලිමේන්තු කතා කරන්නේ එකට? හරිද? ඔයා පාර්ලිමේන්තු කතා කරා. ඔවත් මමත් පාර්ලිමේන්තු කතා කරා. මමත් හරිද? මට කාන්තාවන්ට නිකම් කාන්තාවට කවුරු හදයි? ගලවනවා පුළුවන් නම් ගලවනවා තමයි. ගලවන්නකෝ කලිසම. අනේ ගලවන්න පුළුවන්. හරි කලිසම ගලවනවා. හරි ගලවන්නකෝ. ඇත්තටම ඉතින් කාන්තා හිංසනේ කියලා කාන්තාවකටත් අයිතියක් නැහැ. පිරිමින්ට බෑග් දික් කරගෙන පොන්නයා කියාගෙන එහෙම හැසිරලා ගහන ලෑස්තියකට ඉතින් පිරිමියේ ගැහණියෙක් ගහනවා කියලා පිරිමි හිංසනේකුත් එතන වෙනවනේ. එතකොට ගුටි කාලා ඉන්නත් බෑනේ. එතකොට තව මන්ත්‍රීවරයෙක් එතනට එනවා. මට මතක නැහැ සුජීවරි මොකද්ද නම කියලා. ඉතින් ඔහු තල්ලු කරනවා. මේවා ගැන අපි මේ සාධාරණීකරණවත් මේක මේ විනිශ්චයකරුවෙක් හැටියටවත් මම පෙනී සිටවනේ මේ දකින දේවල් වලට මගේ අර්ථකතරේ මම දැක්වීමක් මම කරන්නේ. වේස ගෑනු වගේ හැසිරෙන්න එපා කියලා කිව්වා. වාට කවුද කිව්වේ වේස ගෑනු? කවුද වේස ගෑනු කිව්වේ? කවුද? බල් පාර්ලිමේන්තු අපි පාර්ලිමේන්තු කතා කරලා අපි පාර්ලිමේන්තු එකද නෝ? ඔයා පාර්ලිමේන්තු කතා කරන්නේ එකට? පාර්ලිමේන්තු කතා කරන්නේ එකට? හරිද? ඔයා පාර්ලිමේන්තු කතා කරා. මමත් පාර්ලිමේන්තු කතා කරා. මමත් හරිද? මට කාන්තාවන්ට නිකම් කාන්තාවට කවුරු හදයි? ගලවනවා පුළුවන්. ගලවනවා කොහොමද මිසෙ? ගලවන්නකෝ කලිසම. අනේ ගලවන්න පුළුවන්. හරි කලිසම ගලවනවා. හරි ගලවන්නකෝ. ඉරදී හාපන් ගලවනවා. කලිසම ගලවන්න. එතකොට දැන් එහෙම මේ දැන් මට කවු හරි කිව්වොත් ගලවනත් ඔගේ දරගනින් කලිසම කියලා ගෑහෙනෙක් ඉතින් මඩත් කටවහගෙන ඉන්න බෑනේ. හරි කලිසම නෑ මේ මිනිස්සෙක් හැදින. මොකද? හරි මොනවාද? මොකද්ද කියන්නේ? අයි මොකද්ද? මොකද්ද? ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි. හරි ස්මාර්ට්ෆෝන් නෙමේ ඕන ෆෝන් නෑ මට පාවිච්චි කරන්න පුළුවන්. හරි දාගන්න තමයි. හරි මම දාගන්නවා. මේ හරිද? මේ කාන්තාව කවුද? කාන්තාවන්ට අපිත් කාන්තාවන්ගේ ඉපදිච්ච ගෑනු තමයි. හරිද? බැල්ලින් කවුද? කවුද? කවුරුනත් කතා කරන්න ඉගෙන ගන්න ඕයි. කතා කරන්න ඉගෙන ගන්නවා. පොලිම් ගාල් මොකක් හරි අපි ජොබ් එකක් තමයි කරන්නේ. මොන ගහපන් බලන්න. ඔබ ගෑණියෙක් කන පැලෙන්න දෙන්නේ. මේ ඒ වෙලාවේ අර අනිත් මන්ත්‍රීවරයාට මෙහෙම කරලා ගහන්න හදනවා. ඉතින් එතන මට වුණත් ඔයාට ඔබලාට වුණත් කවුරු හරි මෙහෙම අත උස්සලා ගහන්න දුවොත් ඉතින්
අත මෙහෙ ඉස්සරහට එනවා කියලා මට පේන මේ පින්තූරෙත් තියෙන අර බෙල්ලෙන් අල්ලලා තියෙන එක මම දැන් මේවා හරියට footage අරගෙන ඒ කියන්නේ වීඩියෝ CCTV කැමරා තියෙනවා කථානායකවරයා ප්‍රබලව දැන් මේ මෑ කියන්නේ කථානායකවරයාට වරින් වර දැන්නුවා මෑ රෝහල් ගත වෙනවා රෝහල් ගත වෙලා ඒ කරන වීඩියෝ එකේ තියෙන්නේ අය කීප වතාවක් කථානායකවරයාට මේ අවඩ දැන්නුවා සාධාරණ ඉෂ්ට කරන්න කියලා කථානායකවරයා ඒකට හරි action එකක් ගත්තේ නැහැ කියලා. එතකොට කථානායකවරයාට ඇඟිලි දික් වෙනවා ඇයි මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තුව ඇතුළු වෙනකොට ප්‍රධානී කථානායකවරයා ඔහු ඒවා විසඳිය යුතුයි. ඉතින් ඒක තමයි මේකට ඔය පාර්ලිමේන්තුවෙන් විසඳුම් එනකන් අපි බලන් හිඳලා හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුවට බල්ලෝද බැල්ලියෝද රිංගලා ඕක සුද්ධ කරන්න අපි ඡන්දයක් එනකන් බලන් ඉන්න බව ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වඳුරු 70ට ඕකේ ඉන්න ක්වොලිටි ටිකක් ඈ. ඊට අමතරව වඳුරු ටිකක් ඉන්නවා ගවරැලක් ඉන්නවා. ඒ ගවරැලට තමයි අපි මේ කියන වචනේ ඇබ්සෝබ් වෙන්නේ. අපේ කියන මේ වචනෙට ඇතුළත් වෙන්නේ ওই ගවරැල. අර බූරුවෝද පුත්තලම් බූරුවෝද ගාල්ලේ අමුගවයෝද ඒ වගේ උන් ඇතුළට රිංගලා තියෙනවනේ. ඒ ගිහිල්ලා තියෙන්නේ සමහරුන් ජාතික ලයිස්තු කියන අටමගලින්. ජාතික ලයිස්තුව 1977 න් පස්සේ ජේආ ජාවර්ධන කියන මිනිස්සයා හැදුවේ ඒකත් ඉතින් ඒක ගහලා ගිය මෙව්වල තමයි අපි දැන් මේ කොටු වෙලා ඉන්නේ අපි ඒ දැලේ තමයි පැටලිලා ඉන්නේ ඒකෙන් තමයි දුන්නේ ඒ ජාතික ලයිස්තුව නිර්මාණය කරේ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව පක්ෂයකට Tamanට සුදුසු ඒ කියන්නේ යම්කිසි ඒ ශ්‍රේෂ්ඨයන් සඳහා ප්‍රවීණ දැනුමක් තියෙන පුද්ගලයෝ දාගන්න මේ වගේ කාලකන්ණි මේ ගැහණු සහ කාලකන්ණි පිරිමි දා ගැනීම නෙමෙයි අද වර්තමානයේ කරන්නේ Tamanට ඕන කරන කොහේ හරි කාලකන්ණියෙක් ඒකට රිංගව ගන්නවා නේද අර ඒක වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම කරේ රටට හොදක් සිද්ධ වෙන්න කරේ අනිත් පැත්ත ඉතින් ඒ නිසා අපි කියන්නේ නිරන්තරයෙන්ම තියපියව පාර්ලිමේන්තු ඡන්දේ අපි සුද්ධ කරලා ගන්නම්. තොපි තියපියව පාර්ලිමේන්තු ඡන්දේ අපි ලස්සනට පාර්ලිමේන්තුව සුද්ධ කරලා ගන්නම්. ඒකට අපිට ඡන්දේ දීපියව කියලා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ. එතකොට තේරෙයි උඹලා හිතනවා නම් මේ රටේ ඉන්නේ පට්ට තනකොළ කන හරක් ටිකක් කියලා හරක්ගේ ගතිය තේරෙයි ඈ. හරක්ගේ ගතිය තොපිට තේරෙයි. තොපි හරක් බව අපි පසක් කරනවා ඡන්දෙ තියපු දවසට. ඊට අමතරව ඊයේ මට මේ කවුද ඊයේ මම කතා කරා මාත් එක්ක අපේ දුරකතනෙන් කතා කරගෙන හිටියා අනුරපීඩස්නේ ආපා මට කිව්වා අනේ සුදු අපිට ලැජ්ජයි මේ වගේ ගෑනු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට කරන හානිය මේ උත්තරීතර පාර්ලිමේන්තුව කියන තැනට කරන හානිය දැක්කහම අපිට කලිසමක් ආ කෝට් එකක් අඳගෙන පාර්ලිමේන්තුවට යන්න හිතෙන්නේ නැහැ කියලා මට එතුමා කිව්වා. එතුමා කිව්වා මම ඉන්න විවෘතව කතා කරන්න මම දැන් හෙට අනිද්දා දවසක දාගන්නවා අනුරපීඩස්නේ ආපා මෙතුමත් එක්ක ඔහුගේ විග්‍රහයත් මොකද්ද කියලා මොනවා වුණත් කියන්න තියෙන්නේ ලෝකයක් මේවා දකිනවා මේ රටේ ඉන්නේ තනිකර අමනුෂ්‍යයෝ ඒ කියන්නේ ශිෂ්ට සම්පන්න ජාතියක් නෙමේ ඉන්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද පාර්ලිමේන්තුව කියන ඒ ඒක්තරීතර තැනේ පේන්නේ අපේ පැතිකඩ මහ ජනතාවගේ පැතිකඩ තමයි එතරම් නියෝජනය වෙන්නේ. එතකොට කවුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටම දොස් කියලා හරියන්නේ අපි තමයි මේ කාලකන්ණි ඇරියේ. හැබැයි අර මේ හැසිරෙන මරදානේ ඇරිය අපි නෙමේ. ඒව ඇරියේ විපක්ෂයට තමයි ඇඟිල්ල දික් කරන්න ඕනේ. ඇයි මේ විපක්ෂ නායක තුමා ප්‍රමුඛ ඔය සජබේක් සෙට් එක ඇයි පාර්ලිමේන්තුවට තෝරලා ඇරියේ? ඉතින් ඒක අපි ඕගොල්ලන්ට තියනවා. ඒක ඒ වචනේ කියන්න ඕනේ නේ. මොකද්ද කියන්න ඕනේ වචනේ? මොකද? ඒක තමයි ඈ. මොකද්ද කිව්වේ? මේ වර මේ ඉස්සර අපි ස්කෝල් යන කාලේ සාමාන්‍ය නොතේරෙන වයසට පාසල් වල මේ පොඩි කාලේ අපි රණ්ඩු වෙන්න ගහපම් බලන්නේ නැ ගහපිය පළය පොන්නේ නැ බඩෝ එහෙමනේ හැසිරෙන්නේ දකින් පාර්ලිමේන්තුව තානායක කරුණා කරලා මේවාට තමුණුත් උත්තර දිය යුතුයි කතානායක කියන්නේ උත්තරීතර පුටු අර උඩ ඉන්නේ සෙන්කෝලේ මේම තියාගෙන කතානායකටත් ඉදහසට කරුණ කියලා හරියන්නේ නැ ගෙදර ගෘහමූලික හැටියට තාත්තා හැටියට ඉන්නවා උඩ පුඩුවට වෙලා හැබැයි ළමයි ටික කුපාඩි ගමේ යනවා බල්ලෝ වගේ බැල්ලියෝ වගේ හැසිරෙනවා. එතකොට තාත්තා හැටියට ප්‍රශ්නයක් තියෙනවා. තාත්තා ඇයි මේව බලන් ඉන්නේ? තාත්තා මොකද තාත්තාගේ අම්මට ඉති මාර වචන එනවනේ කියන්නේ. මොකද ඒ කියන්නේ? මොකද්ද මං කියන්නේ? ඒවා කියන්නේ නැහැ. ඒවා කිව්වහම පොඩි නීතිමය කරුණු වලට මාව යටත් වෙන නිසා මං ඒවා කියන්නේ නැහැ. නැත්තම් හොඳට කිව්ව හැකි වට ඔක්කොම කාලකන්ණි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම නැවතත් මතක් කරන්නේ මොනවත් නෙමේ. ඉදිරියේදී පෙට්‍රල් රුපියල් 30කින් විතර යාමට නියමිතයි. ගෑස් ටික යාමට නියමිතයි. ඕල්රෙඩි විදුලි බිල ගියා මේ උඩ ගියා. නුඹලාට ගෑස් බිල තෙල් මිල වැඩි වූ ශනිකෙන් ඒක තීරණ මොකද අද දවසේ පොකට් එකෙන් වීදම් කරන්න තෙල් ටික ගාගන්න. ගෑස් ටික ගේන්න
පොකට් එකේ වීදම් කරන්නේ. ලයිට් බිල ගැන දැනුන්නේ නැහැ නේ තාම. දැනුන්නේ නැත්තේ ලබන මාසේ බිල එන්නේ. ඒ බිල ආවන් පස්සේ තමයි මතක් වෙන්නේ මුංගේ අම්මලට මොකද? මුංගේ අම්මලට ඔය කියන්නේ මොකද? ආන් ඒක තමයි මම කියන්නේ. ඕගොල්ලොම කියනවනේ ලයිට් බිල ආපු ගමන් තීරේ විදුලි බල ඇමතියගේ ආන් ඒක කරන්න නේද? ඊට පස්සේ බිල ආපු ගාගේ ඊට පස්සේ මතක් වෙනවා රනිල් වික්‍රමසිංහගේ අන්න ඒක කරන්න. ඈ ඒක කරගෙන බිලත් ගෙවලා කන්නත් නැතුව ළමයි ටිකට ඉස්කෝලේට දරුවෝ ටික යවන්නට හරියට ඇඳුමක්වත් නැතුව හරියට දරුවාට දවල්ට කෑම වේලවත් පාසලට යවා ගන්න බැරුව. එතකොට අනිත් පැත්තට කියන්න තියෙන්නේ මේවා දිහා බලාගෙන කල්පනා කරමින් මේක අපේ කරුමේ මේක අපේ උරුමේ කී කී ඉන්නවට වැඩිය හොඳයි. උඹලටත් කියන්න තියෙන්නේ ඔయిత වැඩිය හොඳයි උඹලගේ මං කිව්වේ නෑ මොකෝ මං කිසි දෙයක් කිව්වේ නෑනේ උඹලගේ ලයිට් බිල ගෙවපන් කියලා මං කිව්වේ ලයිට් බිල ආව ලයිට් බිල ගෙවපන් කියලා මං වෙන හිස්තැන් පුරවන්න ගියේ නෑ ඔයිට වැඩිය හොඳයි උඹලගේ ලයිට් බිල ගෙවගනි